කියන එක ඇතුලේ විතරක් රැඳුණොත් මේ සමාජයේ ඊට වඩා නරක තැනකට යයි සුදර්මන් මං කියන්නේ අලුද්ද පරණද නෙවෙයි වැරදි කරපු නරක එකා gedara yayutuyi අලුත් උනත් පරදම උනත් තමන්ගේ ගෞරවයත් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ගෞරවයත් රැකගෙන තමන්ගේ ඩියුටි අවංකව හරියට කරපු අනවශ්‍ය දේවල් උපයගත්ත නැති අයිති නැති දේවල් අයිති කරගත්තේ නැති වැදගත් මිනිස්සු මේ ඊළඟ පාර්ලිමේන්තුවත් නියෝජනය කළ යුතුයි අලුතෙන් ඇතුළට ආ යුතුයි අලුත් හොඳ මිනිස්සු ටිකක් නැතු අලුත් කියලා එන්න පුළුවන් මීට වඩා අමුතු බඩු ටිකක් ඒ කියන්නේ අලුත්ද පරණද කියන එක නෙවෙයි දැන් ලංකාවේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඇතුලේ සුදර්මන් දැන් කියන්නේ මදුරේ අපි අලුත් කණ්ඩායමක් විදිහට අපි හිතනවා ඔය මහජනයා විසින් අපේක්ෂා කරන මහජන නියෝජිතයාගේ කාර්යභාරය ළඟ අපි හිටියේ කියලා ඒක කියන්නේ මම මේ දවස්වල නිතරම කියන එකක් දැන් මේ දවස්වල යනවානේ එක එක ලයිස්තු කාර් ලයිස්තු බාර් ලයිස්තු පිස්තෝල් ලයිස්තු ඔය එකකවත් නැති අපි වගේ වුණොත් මේක ඇතුලේ ඉන්නවා මගේ මේ පෙරේදරය වෙනත් පෞද්ගලික නාලිකාවක් ඇවුවා පිස්තෝලේ බාර දුන්නාද කියලා පිස්තෝලේ තියා පිස්තෝලේ ලබා ගැනීම සඳහා වෙන ඇප්ලිකේෂන් එකවත් මම අල්ලලා නැහැ එතකොට අපිට අයිති නැති කිසි දෙයක් පාවිච්චි කරලා නැහැ අනවශ්‍ය කිසි දෙයක් උපයලා නැහැ ඇත්තටම මේ පාර්ලිමේන්තුව මම හිතනවා ඩොක්ටර් එකඟ වෙයි කියලා වැරදි කරපු එවුන් ඉන්නවා වගේම සුදර්මන් පාර්ලිමේන්තුව එනවට වඩා දැන් ඊට වඩා දුප්පත් වෙච්ච මිනිස්සු මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්නවා. ඉතින් ඒ මිනිහා ගිය පාර්ලිමේන්තුවෙත් හිටියා ඒ නිසා මෙයා පරණයි මෙයාවත් තල්ලු කළා දාමු කියන එකට හරි අතාර්කිකයි. ඒ අදහස මං කියන්නේ එකින් එක මත බරතබන ලද විශ්ලේෂණයක් වුමනයි සමාජයට. මේ ආයතනයේ කිසියම් දොසක් තිබේ නම් සමස්සය ඒ වරදේ කොටස්කාරය කරන්න නැතුව එකිනෙකා මත බර තියලා විශ්ලේෂණය කරගෙන එලියට දැමිය යුතු කෙනා එලියට දාලා හරියට අවංකව කරන වැඩේ කරන මිනිහව ඇතුලේ තියාගෙන ඉස්සරහට යා යුතුයි.